තෙරුවන් සරණයි සියලු දෙනාටම මේ සංසදේතුල සත්කාය දෘෂ්ටිය මුල් කරගෙන සංවාද කීපයක්ම ඉංග්‍රීසි භාෂෙන් පළ වුණා. ඉතින් මමත් සංසදේ සමාජිකයෙක් හැටියට සත්කාය දෘෂ්ටිය ගැන විස්තර කරලා සියලු දෙනාටම ශ්‍රවණය කරන්න සුදුසු නිසා මම ඒක සිංහල භාෂින්ම පළ කරන්නම්. සත්කාය දිට්ඨිය කියන කාරණය අපි ගත්තොත් ඊට ඉස්සෙල්ලා අපි සත්කාය දිට්ඨිය ගොඩනගෙන හැටි සහ සත්කාය දිට්ඨිය අඳුනාගෙන ඒක බිඳගන්න ආකාරය ගැන මම කැමති පුංචි පැහැදිලි කිරීමක් සරලව මානසිකාර කළ අයුරින් ඉදිරිපත් කරන්න. අපි දන්නවා අපි බෞද්ධ දර්ශනය තුළ අපිව ඇසුරු කරන්න යොමු කරන්නේ හඳුනාගන්න යොමු කරනවා මුලින්ම මේ ලෝකය හැදීමෙන්නේ අප මතුපිටින් දකින ස්වභාවය නෙමෙයි ඇත්ත කියන කාරණේ. අපි ලෝකය මතුපිටින් යම් විදියකට දකින්නවද, අපි ලෝකය යම් විදියකට ඇසුරු කරනවද, ඒ ස්වභාවයට අපි බෞද්ධ දර්ශනය හරහා ඉගෙන ගන්නවා මේ සම්මුතිය කියලා අපි ඇසුරු කරන්නේ. නමුත් මේ සම්මුතිය ඉක්මවලා බෞද්ධ දර්ශනේ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ලෝකය මේ ධර්මතා විදිහට දැකලා ඉතාම සියුම් තැනකින් මේ ලෝකයේ ඇත්තටම තිබෙන ධර්මතා ස්වභාවය දැක ගන්න. අන්න ඒකට කියනවා පරමාර්ථය කියලා. ඉතින් පරමාර්ථය අපිට සූත්‍ර පිටක මට්ටමින් වගේ නොති ඉදිරිපත් කරනවා. ඒ වගේම පරමාර්ථය ඉතාම මැනවින් විග්‍රහ කරලා පිටලා අභිධර්ම පිටක මට්ටමින් විස්තර කරනවා. ඉතින් කොහොම වුණත් අපිට පැහැදිලිව පේනවා බෞද්ධ දර්ශනයේ පරමාර්ථය කියන ධර්මතා ස්වභාවයන් තමයි ලෝකේ කියලා අපි මනවගෙන තියෙන්නේ කියන කාරණේ. පරමාර්ථ ධර්මතා වලට ගියාම අපිට අපි මෙතෙන්දී අපි සූත්‍ර පිටක මට්ටමින් කතා කරමු. නාම රූප නාම නැත්නම් නාම රූප කියන මට්ටමින් මේ පරමාර්ථ ධර්මතා ඉස්මතු කරන්න ලැබෙනවා. එතකොට ඔබ දන්නවා මේ රූප සහ නාම විදිහට මේ පරමාර්ථ ධර්මතා බෙදුවාම මේ රූප හටගෙන පැවතිලා නිරුද්ධ වෙනවා, නාමයත් හටගෙන පැවතිලා නිරුද්ධ වෙනවා. මේවා තිබෙනවා විශේෂ මූලිකම ස්වභාවය තමයි මේ බුදුවරු අඳුනා ගන්නවා. මේකේ යථාර්ථ ස්වභාවය එක ක්ෂණිකව ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය. මේක මුල් කරගෙන තමයි මුළු නාම රූප සියල්ලම ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මේක නිසා මේවයි තිබෙන්නේ හටගෙන පැවතිලා නිරුද්ධ වෙන ස්වභාවයක් එක ක්ෂණික උපාදේ ක්ෂණික නිරෝධය ඔය විදියට කියන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ ලක්ෂණය. මේකට කියනවා නිබ්බන්ති ලක්ෂණය කියලා. ඉතින් මෙන්න මේ ලක්ෂණයේ තියෙන කොට ඒ තිබෙන සමූහයේ ස්වභාවය තමයි මේ ක්ෂණික ස්වභාවය, මේ ක්ෂණික හටගෙන නැති වෙන ස්වභාවය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැක ගන්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සකස් වෙච්ච පද්ධතිය තියෙන මේ ධර්මතා හැම එකකම තියෙන විශේෂ මේ ගුණය නිසා මේ ධර්මතාවල මේ තිබෙන යථාර්ථවාදී සැබෑ ස්වභාවය ඇති වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ පවතින මෙන්න මේ ධර්මතා මේ විදිහට මේ හටගෙන පැවතිලා නිරුද්ධ වෙලා යන ක්ෂණික ස්වභාවය, ඒ වගේම එක මතු පිටින් ගත්තම සංතතියක් විදිහට පෙනෙන ස්වභාවය සහ මේ ධර්මතා අරමුණු කරගන්නකොට ඇති වෙන ඒ අරමුණු කිරීම තුළ ගොඩනගා ගන්න ප්‍රපංච ස්වභාවය කියලා තැන් තුනකින් මේ ධර්මතා පිළිබඳව බෞද්ධ දර්ශනේ විස්තර කරනවා. අපි එච්චර ගැඹුරට ඒවට විවිධ නම් භාවිතා කරලා තියෙනවා. අපටි සංඛාර නිරෝධය, අනුත්පාද සන්තති නිරෝධය, අනුත්පාද නිරෝධය, නැත්නම් උත්පාදේ නිරෝධය, ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි ඒ ගැටේ මොනවද කියන මෙතනදී අපි විස්තර කරගන්න විස්තර ගැඹුරු විස්තර වලට යන්න අවශ්‍ය නැහැ. මම ඒක දහම් කරුණක් විදිහට විතරක් මතක් කළා. දැන් මේ හැම ධර්මතාවලම පේන්න තියෙන ස්වභාවය තමයි මේ ධර්මතා සියල්ල හටගන්නවා, ඒවා පැවතිලා නැති වෙලා යන නිසා ඒවයි ඒ සාන්තතික ස්වභාවය නිසා අපිට මේ ධර්මතා හමු වෙන්නේ පරම්පරා විදිහට. රූප ගත්තත් රූප පරම්පරා, නාම ගත්තත් නාම පරම්පරා තියෙන්නේ.
इनमें परंपरा स्वभावयति निसायकेन एकक खटगेन एतिविदा नेतिविन कोटे इतन ईलंग एके प्रत्येन ईलंग एकक खटगेन एतिविदा पवतिला नेतिवेनो इतिन मेक दिगिन दिगटम नोनवत्वा सिदुवेन निसा अतिशय वेगयकिन मेक सिदुवेन निसा मे लोके तियेन मेक सामान्य वेगयट आरंभ करन्न बेरी निसा मेक खटगेन तियेनवा कियन स्वभावयकिन तमै तिनेन्ने ඉතින් මෙන්න මේ ස්වභාවයෙන් නිසා ධර්මතා ඇත්තටම තිබෙන්නේ ස්වභාවය අපි අඳුන ගන්න ඕනේ ඒක බෞද්ධ දර්ශනයේ මේ ස්වභාවය මේ ස්වභාවයට කියනවා මේක සංස්කාර ලෝකයේ ස්වභාවය ඒක තමයි මේක හටගෙන හේතු වලින් හටගෙන පැවතිලා නැති වෙන ස්වභාවය ඒකට කියනවා පටිච්ච සමුප්පන්න ස්වභාවය කියලා ඉතින් මෙන්න මේ පටිච්ච සමුප්පන්න භවින් යුතු සංස්කාර ලෝකයේ මේ සියලු ධර්මතා සංස්කාර. ඉතින් මෙන්න මේ සංස්කාර ලෝකයේ සිදුවෙන සංසිද්ධි ගැන තමයි මූලික වශයෙන් බෞද්ධ දර්ශනය තුල කතා කරන්නේ. මේ සංසිද්ධි හඳුනා ගැනීමෙන් තමයි මේ සංස්කාර ලෝකය හරියටම අරගෙන මේ සංස්කාර ලෝකයේ ස්වභාවය දැනගෙන මේ සංස්කාර ලෝකය ගැන යථාර්ථවාදීව කලකිරිලා ඉවත් වෙන ක්‍රමවේදයක් මෙතනමයි අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒක නිසා අපි දැන් අන්නේ ගැන ඊළඟට අපි පොඩ්ඩක් සලකා බලමු මෙන්න මේ විදිහට කාර්ය ලෝකේ රූප ස්වභාවය ඇසුරු කරනවා නාම ධර්මතාවලින් එතකොට රූප ස්කන්ධ පරම්පරා විදිහට පවතිනවා නාම ධර්ම ස්කන්ධ විදිහට ඇති වෙනවා ඒ ඇති වෙන නාම ධර්ම රූප ධර්ම ඇසුරු කරමින් නොඑක ආකාරයට යම්කිසි පද්ධති විදිහට ක්‍රියා කරනවා මෙන්න මෙතන අපි ගත්තාම මෙන්න මේ පද්ධති සංස්කාර ලෝකයේ තිබෙනවා එක එක නාම ධර්ම ඇති වෙනව රූප ධර්ම ඇසුරු කරන්ව ඇසුරු නොකරගෙන ඒ ඇති වෙන එක නාම ධර්ම සමූහයක් ඒ පද්ධතිය තුළ රූප ඇසුරු කරගනිමින් රූපය අරභය නොයෙක් අරමුණු ගැනීම් ආකාරයට සකස් වෙනවා ඉතින් මෙන්න මේ සැකසෙන පද්ධති දිහා බැලුවහම මෙතන පරම්පරා විදිහට දැක ගන්න පුළුවන් මේක බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙතන පහළ වෙනවා ඒ රූප අරමුණු කරගෙන වේදනා ස්කන්ධ පරම්පරාවක් සංඥා ස්කන්ධ පරම්පරාවක් ඒ රූපේ ඇසුරු කරලා ඒ රූපේ අරමුණු කරගත් එකට ඇති වෙන වේදනාව ඊළඟට ඒ වේදනාවේ යම් හඳුනා ගැනීමක් විදිහට සංඥාව ඊළඟට ඒකෙන් ඇති කරන චේතනා ස්වභාවයක් අනුව සංස්කාර ඊළඟට මේ ඔක්කොම දැන ගැනීම නැත්නම් හටගෙන තිබීම කියලා අරගෙනීම විදියට ඇති වෙන විඥාන ස්වභාවයක් මෙන්න මේ විදියට මේ ඇති වෙන මේ ස්කන්ධ ක්‍රියාවලියක් මෙතන පවතිනවා වෙන ක්‍රියාවලිය එක මේ ලෝකේ කියලා අපි අරගන්න තැනින් එතකොට මෙන්න මේ හටගන්න පද්ධති නැත්නම් මෙන්න මේ ක්‍රියාවලිය ගත්තාම එතෙන්දී පණවනවා ඒක බුදුරජාණන් වහන්සේ පණවලා තියෙනවා මෙන්න මේ පද්ධතියට නාමයක් දීලා තියෙනවා පංච ස්කන්ධය කියලා. එතකොට මේ පංචස්කන්ධය තමයි ආරම්භ වෙනවාම මේ සම්මුති ලෝකේ ජීවත් වෙන අය සම්මුති ලෝකේ ජීවත් වෙන අය සත්වයන් ඉන්නවා පුද්ගලයන් ඉන්නවා කියලා නම් කරලා තියෙන්නේ මෙන්න මේ බාහිරින් මතුපිටින් බලලා මෙන්න මේ තියෙන පංචස්කන්ධ ස්වභාවයන්ට තමයි මේ නාමයේ සත්ව පුද්ගලයා කියන නාමය දීලා තියෙන්නේ. නමුත් මේ පංචස්කන්ධයත් ආරම්භ වෙනවාම ඒකත් අර විදිහට පටිච්ච සමුප්පන්න ස්වභාවයකින් තමයි පවතින්නේ. දැන් මෙන්න මේ පංචස්කන්ධය ඇසුරු කරගෙන තමයි මෙන්න මේ සාකච්ඡාවට මාතෘකාව වෙච්ච මෙන්න මේ සත්කාය දිට්ඨිය කියන ස්වභාවය නැත්නම් ඒ වැරදි දැක ගැනීම මේ පද්ධතිය විදිහට තියෙන මේ ස්කන්ධ පහෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය ඇතුලේ ඒ සත්‍යාව විදිහට පැන වෙන සම්මුතිය විසින් ඇති කරගත්ත වැරදි දැකීමක් තමයි මේ කියන මේ සත්කාය දිට්ඨිය. අපි බලමු මේ සත්කාය දිට්ඨිය කොහොමද මේ ඒක කොහොමද හටගෙන තියෙන්නේ ඒ වගේම ඒක බිඳගන්නේ කොහොමද කියන කාරණේ.
පංචස්කන්ධය කියලා හඳුන්වා දීපු මෙන්න මේ පද්ධති මේ ක්‍රියාවලී නැත්නම් සම්මුතියේ කියන සත්‍යයන් නැත්නම් අපි කිව්වොත් ලිවිං බීන්ස් කියලා අපිට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේවයි එක ආකාරයක් තමයි ලෝකය කල්පනා කරලා තියෙන මේ භෞතික ස්වභාවයකින්. මේ කියන්නේ මේ සත්‍ය පුද්ගලයෝ හටගත්ත ඒ යම් කිසි ජීව ක්‍රියාවලියක් විදිහට මෙතන භෞතික ලෝකයේ අජීවී පදාර්ථය හැර ජීව පදාර්ථ කියලා ස්වභාවය තියෙනවා. ඒ ජීව පදාර්ථයේ ලක්ෂණය තමයි තව ජීවීන් බිහි කිරීම. ඉතින් ඒ ක්‍රියාවලිය තුළ ජීවයක් විදිහට බිහි වුණා, නැවත ඒ ජීවය හටගත් ජීවය ඊට පස්සේ නැති වෙලා යනවා, නැවත ඒක එතනින්ම හෝසි වෙනවා. කියන්නේ එක හටගත්ත ඉච්චරයි කියන තැනකින් ඒකට කියනවා උච්ඡේද දර්ශනයකින් මේ සත්ව පුද්ගලයන් දකින්නවා කියලා. ඒක ලෝකේ එක කොටසක තියෙන අදහසක්. ඊළඟට ඊළඟට සමහර වෙලාවට විද්‍යාත්මක කරුණු ඇසුරෙන් යම් දර්ශන ගොඩනගාගෙන උදාහරණයක් විදිහට මාක්ස්වාදී ඒ වගේ දර්ශන වල ඉන්න ඊළඟට අපි ගත්තොත් එහෙම ලෝකයේ වෙනත් ආගම් යුදෙව්වාගේ මැද පෙරදිග ඒ ප්‍රධාන ආගම් වල කලාපේ යුදෙව්වාගමෙත් ඒ විදිහ විශ්වාස. ඊළඟට ඒකෙන් පස්සේ බිහි වෙච්ච ක්‍රිස්තියානි ආගමෙත් තියෙන්නේ ඒ විදිහ ආත්මීය සංකල්පය. ඊළඟට ඉස්ලාම් දහම ගත්තොත් තියෙන්නේ ආත්මීය සංකල්පයමයි. ඊළඟට තවත් නොයෙක් දර්ශනවාද තියෙන්න පුළුවන් ලෝකයේ ප්‍රධාන ආගම් ධාරාවල ඒ ආත්මීය සංකල්පය තියෙනවා. ඉතින් ඒක විදිහට විශ්වාසවත් කියලා කියනවා. ඉතින් අර කිව්ව උච්ඡේද දර්ශනය විශ්වාස කරන අයට ඒ විදිහට එක වරක් හටගෙන නිරුද්ධ වෙන සත්‍යයක් විතරයි ඉන්නේ. ඊළඟට ශාස්ත්‍රය ගත්තොත් අතීත වර්තමාන අනාගතයේ පහළ වෙන ගමන් කරන ඒ දීපකණ්ඩව ඉන්න ආත්මීය ලක්ෂණයකින් දකින සත්‍යයක් ඉන්නවා. ඉතින් ලෝකය මෙන්න මේ විදිහ වැරදි දැකීමකින් තමයි මේ සත්‍යය කියන මේ පද්ධතිය නැත්නම් පංචස්කන්ධය කියලා පෙන්නලා දෙන ස්වභාවය ඇසුරු කරලා තියෙන්නේ.
මේක බෞද්ධ දර්ශනය හොඳට පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ විදිහට මොකක්ද මේ විදිහට දැකීම ඒකට කියනවා සත්කාය දෘෂ්ටිය කියලා සත්වෙක් ඉන්නවා කියලා විදිහට දකින්නයි කියන එක තමයි මේකේ සරලම අදහස. ඉතින් මේ දකින්න ආකාර කොහොමද කියලා ගත්තොත් මූලික වශයෙන් ආකාර 20කට එහෙම දකින්නයි කියලා බෞද්ධ දර්ශනය අපිට පැහැදිලි කරනවා. ඉතින් මේ මොනවද මේ සත්‍ය කියලා ගන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය. මේ පංචස්කන්ධය දැන් මේ විදිහට සත්වෙක් කියලා ගන්නේ උච්ඡේදවාදී පැත්තකින් ගත්තොත් මේ හටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවයන් මේ එකවරයි පවතින්නේ එතනින් ඒක අහෝසී කියන සංකල්පයෙන් ඇසුරු කරනවා. එතකොට මේ ආකාර පහ උච්ඡේදවාදී ආකාර පහ ඊළඟට සාස්වතවාදී පැත්තෙන් ආකාර 15කින් මේක අරගෙන තියෙනවා. කොමොනෝද ඒ ආකාර 15 එක ආකාර පහක් තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්වභාවයන් පහම තමයි ආත්මය කියලා කියන්නේ කියලා එතනින්ම ආත්මය ආරම්භ වෙනවා. ඊළඟට අනිත්‍යාකාර පහ තමයි මේ පංචස්කන්ධය ආත්මය තුළ බැසගෙන ඉන්නවා කියන අදහසින්. ඊළඟ ආකාරය තමයි පංචස්කන්ධය තුළ ආත්මය බැසගෙන ඉන්නවා කියන ආකාරය. ඉතින් අපි කොහොම දැන් ආගමික දර්ශන ආරංගිය මුරට විග්‍රහ කරලා ලියල බැලුවොත් ඒව ඇතුලේ අපිට හම්බ වෙන්නේ ඔන්න ඔය කියන අදහසින්. මෙන්න මේ කියන ආකාර 20 ලෝකයේ තියෙන බෞද්ධ දර්ශනයේ හැර අන්සියන ආගමික දර්ශනවාද ඇතුලේ තියෙන මෙන්න මේ ආකාරයට මේ සත්‍යය පුද්ගලයා කියලා දැක ගන්න වැරදි දර්ශනයක්. ඉතින් අන්න ඒක තමයි සත්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒකේ ආකාර මේ කියන විදිහට 20ක් ඇතුළත් වෙනවා. නමුත් ලෝකේ පරම යථාර්ථය දේශනා කරපු බෞද්ධ දර්ශනය ලෝකෙ ඉදිරිපත් කරන අපතිලෝක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ඒ සාර සංඛ්‍යා කල්ප ලක්ෂයක් පාරමී ධම් පුරා අවබෝධ කරගත් මේ මහා ඥාන දර්ශනේ උන්වහන්සේ බුදු කෙනෙකුට පමණක් එහෙමත් නැත්නම් දේශනා නොකලත් පසේ බුදු කෙනෙකුට පමණක් විශ්ය වෙන ඒ පරම ගැඹුරු ස්වභාවය මේ ලෝකේ තියෙන පරමාර්ථ ධර්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂව දැකලා අවබෝධ කරලා ඒක ලෝකෙට දේශනා කරන සම්මා සම්බුදුවරයෙක් විදිහට උන්වහන්සේගේ ධර්ම දේශනාවෙන් අපිට ලැබිච්ච ගාම්භීර මේ ධර්මය වැටහීම ඒක තමයි අතුලින් තමයි අසරණ අපි මේ සංසාරේ මේ වැරදි දැකීම් වල වැටිලා ගමන් කරපු අසරණ අපි උන්වහන්සේගේ වචනය ශ්‍රද්ධාවෙන් පිළිගෙන ඒ කියන්නේ සත්‍යයට මේ පරතෝ ഘോഷ ප්‍රත්‍යයෙන් කල්යාණ මිත්‍ර ඇසුරකින් මේ සද්ධර්ම ශ්‍රවණය ලැබිලා ඒ සද්ධර්ම ශ්‍රවණය තුළ මේ දහම අහලා ඒක මනාව යෝනිසෝ මනසිකාර කිරීමෙන් ඇති කරගන්න සුත්තමය ඥාන දර්ශනය යම් චින්තාමය විදිහට ඒ සුත්තමය ඥානය චින්තාමය ඥානයකින් හසුරුවලා මනසිකාර කරලා මේක අවබෝධ කරන තැනට කියන භාවනා මනසිකාරයක් දක්වා මේක අරන් එන්න හැකියාව තියෙනවා. ඉතින් අන්නේ ඒ ගැන තමයි අපි මේ සත්කාය දිට්ඨිය බිඳ ගැනීම කියන තැන කතා කරන්න වෙන්නේ. එතකොට අපිට එතෙන්දී දැක ගන්න ලැබෙන කාරණේ තමයි මේක ඇත්තටම පටිච්ච සමුප්පන්නමයි මේ පංචස්කන්ධය ඇති උනේ කියන කාරණේ. ඒක තමයි අපි මුලින්ම අපිට දහම තුලින් දැක ගන්න විස්තර කර ගන්න ලැබෙන්නේ. එතකොට අපි දැන්දී අපිට පැහැදිලිව පේනන දේ තමයි හේතු වලින් හටගත් හේතු නිසා හටගත්ත මේ පංචස්කන්ධය හේතු නිරුද්ධ වීමෙන් නැති වෙලා යනවා කියන කාරණේ. එතකොට මේ පංචස්කන්ධය ගත්තාම අතීතේ යම් පංචස්කන්ධයක් හටගෙන තිබුණා යම් හේතු සකස් වීමක් වෙලා ඒ පංචස්කන්ධය දිවිලා ගියා. නමුත් ඒ පංචස්කන්ධයේ යම් කිසි ප්‍රත්‍ය හේතු බලපෑමකින් ඊට නොවු එහි සම්බන්ධයක් නැති අනික් පංචස්කන්ධයක් නමුත් අරකී අර තිබිච්ච හේතු වලම ප්‍රතිඵලයක් විදිහට ඇති වෙච්ච ස්වභාවයකින් තවත් පංචස්කන්ධයක හට ගැනීම සිදු වෙනවා. පටිච්ච සමුප්පාදය අනුව ඊළඟට එහි බිඳියාමෙන් එහි ප්‍රත්‍ය ලබා ඒතත් එහි අතර විද්‍යු සම්බන්ධයක් නැති තවත් පංචස්කන්ධයක් හට ගන්නවා. මේ විදිහට අඛණ්ඩව පංචස්කන්ධ හට ගන්න ක්‍රියාවලියක් තමයි ලෝකේ දැක ගන්න ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ
අවස්ථාවේදී මෙන්න මේ ස්වභාවයේදී හරි සියුම්ව මෙතන තේරුම් ගන්න ඕනේ. මේ එකක් අනිකත් එක්ක කිසිම ගත්තාම ඒ පවතින අනන්‍යතාවයක් නෑ මෙතන. මෙතන සම්බන්ධයක් පෙන්වන්න පුළුවන් එකම අවස්ථාව තියෙන්නේ නාම ධර්මතා පැත්තින්. මොකද ඒ පංචස්කන්ධය පහළ කරන්න දෙන ප්‍රත්‍යන්තර අර නාමයේ පැත්තින් විතර එකිනෙකට සම්බන්ධ බවක් පෙන්වන්න පුළුවන්. අන්නේ එච්චරමයි තියෙන්නේ කිසිම ඒහෙර කියන්නේ මෙත් එක පංචස්කන්ධයකින් අනිත් පංචස්කන්ධයට ගමන් කරන කිසිවක් ඇත්ත නෑ. ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනස් වෙන ධර්මතා. එතකොට මෙන්න මේ වගේ ක්‍රියාවක් සම්බන්ධයක් නැති වෙන ධර්මතා විදිහට තියෙන හුදෙක් නාමයෙන් විතරක් නාම පරම්පරාවකින් විතරක් එකක් හට ගැනීම කියන තැනකින් පෙන්වන්න පුළුවන් තැන විතරයි මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කිසිම සම්බන්ධයක් නැති අනාත්ම ස්වභාවයකින් යුතු ස්කන්ධ පරම්පරාවක පහළ වීමක් තමයි තියෙන්නේ කියන එක තමයි අපි පටිච්ච සමුප්පන්නව ඒක තුළ අපි දැනගන්න කාරණේ. දැන් මෙන්න මේ පටිච්ච සමුප්පන්න බව හොඳට අවබෝධ කරගත්තාම ඒක සුතමේ ඥානයක් විදිහට ලබාගෙන ඒක චින්තාමේ පැත්තෙන් හොඳට මේක මානසිකාර කරාම මේක භාවනා පැත්තකින් ඇති වෙන දැක්මක් අවබෝධයක් ඇති වෙනවා. මේ විද්‍යට භවයට ගමන් කරන සත්වේ කියලා පනවා ගන්න දෙයක් නෑ. මෙතන තියෙන්නේ හේතු සකස් වීම විතරයි. මේ තියෙන මේ හට ගන්න පංචස්කන්ධය ඒ අනන්‍යතාවය තිබුණේ එතන විතරයි. දැන් ඒක හේතු වලින් කඩගෙන තියෙන්නේ මේ අනන්‍යතාවය. මේ කලින් මේ එක අත දෙක අතරේ කිසිම විදියකින් සම්බන්ධයක් පෙන්වන්න බැ. නාම ධර්මතා නාම ධර්ම පරම්පරාවෙන් යාවීමක් විතරයි තියෙන්නේ. ඊළඟට අන්නේ විදියට මේක මේකේ තියෙන යථාර්ථය මනාව මානසිකාර කරගන්නකොට මෙතන ආත්මීය තැනකින් පනවන්න පුළුවන් සත්වයක් නැහැ කියන එක වැටහෙන්න පටන් ගන්නවා. එතෙන්දී සත්වයක් නැහැ කියන කාරණය ගත්තාම දැන් උච්ඡේද දර්ශනයකින් ගත්තොත් මේ පංචස්කන්ධය මෙතනින්ම අවසන් වෙනවා කියන එකත් වැරදි කියන එක දැක ගන්න. මොකද මේක හේතු ප්‍රත්‍යයෙන් නැවත අලුත් අනන්‍යතාවයකින් ඇති වෙනවා කියන එක දකින්න නිසා. ඊළඟට ශාස්ත්‍රීය විදිහට මේ එකම ස්කන්ධ එකම සත්වයකගේ එකම ආත්මීය ආකාරයකට මේක ගමන් කරනවා නේ. මේක නැවත නැවත හට ගන්නවායි කියන වැරදි අදහසක් නැති වෙනවා. මේ දෙවයි අතර කිසිම අනන්‍යතාවයේ සම්බන්ධයක් නැහැ කියන එක දැනගත්තාම ඉතින් මෙන්න මේ දෙපැත්තටම ආකාර 20ටම තියෙන වැරදි දැකීම දුර වෙලා යනවා. මේකේ තියෙන පටිච්ච සමුප්පන්න ස්වභාවය දකිනකොට මේක හරියට එච්චර කොච්චර සියුම්ද කියනවනම් මේකට උපමාවක් දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අශ්ව ලෝමයක් කෙලින් කරලා. ඒක ඊතලයකින් විතරයි අශ්ව ලෝමය බිඳින්න පුළුවන් බිඳිනවා වගේ සිද්ධියක් මෙන්න මේ තියෙන සියුම් ධර්මතා ඉක්මවල ගිහිල්ලා මෙන්න මේ කාරණය අවබෝධ කරගන්න එක කියලා පෙන්නනවා. ඉතින් මේක අවබෝධ කරන්න කරොත් අපි දකින ඔබ දකින මම දැකපු ඒ සත්ත්ව පුද්ගල සංඥාව ජීවිතේ අපි ජීවිතය තුළත් ඒ වගේම අනුන්ගේ ජීවිතයේ සත්වයන් තුළ අපි දැකපු ඒ ස්වභාවය ඒක තිබිච්ච වැරදි දැකීම් ටික අපි නැති වෙලා ගිහිල්ලා අපි මේක හරිම තැනකින් දකින්නවා කියන තැනට එනවා. ඉතින් ඒමත් එක්ක මොකද වෙන්නේ අපිට සත්වයන් පුද්ගලයන් පිළිබඳ වැරදි දැක්ම දුරු වෙනකොට අපිට එක දිගට ආත්මීය ස්වභාවයෙන් ඇලුම් කරන්න හෝ ද්වේෂ කරන්න සත්වේ අපිට හම්බ වෙන්නේ නැති වෙනවා. ඊළඟට අපි මේකේ යථාර්ථය දකින නිසා ඒක නිසා අපිට මේ අපේ පෞලේ අයගේ ඉඳලා සියලුම දෙනා ලෝකේ එක්තරා විදියක මධ්‍යස්ථ බවකින් ඇසුරු කරනවා කියන අලුත්ම දෙයක් ජීවිතේ කියන කව පෙර කවමදාවත් අපිට නොතිබිච්ච අදහසකින් ලෝකේ ඇසුරු කරන්න ලැබෙනවා. ඉතින් මෙන්න මේකත් එක්කම දුර වෙන කාරණා දෙකක් තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ පිළිබඳ
කියන අර අල්පමාත්‍ය සැකයක් හෝ ඉතුරු නොකර ඒක නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, මහා සංඝයා පිළිබඳව, ඊළඟට මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලිය පූර්ව ස්වභාවය, අපර ස්වභාවය, මේ ක්‍රියාවලියේ ස්වභාවය, ඊළඟට මේකේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ ස්වභාවය, මේක අවබෝධ කරගෙන මේ හික්මෙන ආකාරය ගැන තියෙන සියලු ආකාර ආකාරයකින් දක්වන්න පුළුවන් වැරදි සැකකිරීම් ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ කියන්නේ විචිකිච්ඡාව කියලා දාන්න මේක හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි පුද්ගලයෙකුගේ අනන්‍යතාවයක් කියන කාරණේ දැන් වළංගු නැති නිසා මේ භවයේ පින් කරලා අපි ඊළඟ භවයක ඉකනේ අර මේ යථාර්ථ දැකීමකින් මේ සීලය අර වෘත්තාකාරයට අරගෙන කියන්නේ සීලය පුරන්නේ මේ පුද්ගලයාව සංසාරයේ සැපවත් කරන්න කියන අදහසකින් අර සීලය වැරදි අර ආකාරයෙන් ගැනීම නැත්නම් සීලපත පරාමාස කියන සීලය වෘත්තයක් විදිහට සමාදන් වීම කියන තැනෙන් දුර්වල වෙලා යනවා. ඉතින් මෙන්න මේ කාරණා දෙකත් සක්කාය දිට්ඨිය බිඳ ගන්නකොටම සිද්ධ වෙන කාරණා දෙකක්, එකටම සිද්ධ වෙන කාරණා දෙකක් මෙතනදී මේ ලෞකිකව වඩපු මාර්ගය මේ පොයින්ට් එකේදී ලෝකෝත්තර මාර්ගය දර්ශනයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ තමයි මට වැටෙන මට මානසිකාර වෙච්ච ආකාරයට මම ඔබ සියලු දෙනා වෙනුවෙන් කල්යාණ මිත්‍ර භාවයෙන් මම ඉදිරිපත් කරේ. මේ සංසදේ මම දන්නවා ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඉතින් මම මේ ඉදිරිපත් කරපු විස්තරේ නිවැරදි යම් අඩුපාඩුවක් තිබෙනවා නම් මම ආයාචනා කරනවා. එතන යම් අඩුපාඩු තිබුණා නම් ඒවා අපිට සකස් කරලා පැහැදිලි කරලා මේක තව රිජු කරලා දෙන්න කියලා. ඒ වගේම මම වැඳ නමස්කාර කර ඉල්ලා සිටිනවා. ඒ වගේම සියලුම කල්යාණ මිත්‍රවන්ට මේ දහම් විස්තරයෙන් සත්කාය දිට්ඨිය බිඳ ගන්න අවශ්‍ය මූලික යම්කිසි ඔබ සියලු දෙනාම මේ වඩන මාර්ගය නැත්නම් ඔබ සියලු දෙනාම මේ දහම් කරුණු බොහෝ දෙනෙක් මම දන්නවා දන්නවා ඇති කියලා. ඒ දන්න දහම් කරුණු ටික යම් විදියකට එකතු කරලා මේ මාර්ගය ගලපන්න මේ ඉදිරිපත් කිරීම ඔබට මානසිකාරයක් වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.